කම්මස්ස කොම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණු යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමි තේ අබින්නම් පච්ච වෙක්කිතබ්බං තේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සන්ධ්‍යා සමයේ අපි මේ ශාලාවට එකතු වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටාසයක් නැවත වතාවක් අපි අනුස්මරණය කරන්න. අපි මේ විදේශ රටක හිටියත් අපි සෑම දිනාටම උදා වෙලා තිබෙන්නේ උතුම් දවසක්, ඒ තමයි වෙසක් පුරපසළොස්වක් දවස. ඉතින් අද මේ වෙසක් දවස අපි මේ විදිහට අනුස්මරණය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච දවස, ඊළඟට ලෞතුරා බුදු වෙච්ච දවස, උන්වහන්සේ සසර දුකින් මිදිලා නිවනට පත් වෙච්ච දවස. බෞද්ධයන්ට මේ දවස ඉතාමත්ම උතුම් වූ දවසක්. අපි මේ ගත කරන්නේ අවුරුදු 2550ක්. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණායින් පස්සේ දවසේ ඉඳලා තමයි ඒ 2550 ගණන් ගැනීම. උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පිළිබඳව හිතලා බලනකොට තව අපි එකට අවුරුදු 80ක් එකතු කරන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ දිහා බලන උට තව අවුරුදු 45ක් එකතු කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ තව අවුරුදු 80ක් එකතු කරයින් පස්සේ 630කට උඩදී. ඉතින් අපි මේ දවස්වල අපිට මේ નિરાයාසයෙන්ම වෙසක් සමයේ ඉදිරිපත් වෙනකොට ඒ ලං කාලේ ලං වෙනකොට කොහෙ හිටියත් අපිට හැඟෙනවා මේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච දවසේ මේ වෙසක් සමය කියලා මේ අපිට පුදුම හැඟීමක්, ඇත්ත වශයෙන්ම හැඟෙන ගතියක්, මතුවෙන ගතියක් තියෙනවා. අපි ලේවලට ඇත්ත වශයෙන්ම මේ ගතිය කැවිලා තියෙනවා. අනාගත පරපුර පිළිබඳ හිතනකොට මොනවාගේ තත්වයක් උදා වේවිද කියලා කියන්න බෑ. ඒකත් මේ පින්වතුන්ගේ යුතුයකමක්. ඒ අනාගත පරපුරට ඒ ධර්ම ශක්තිය ලබා දීම, ඒ කියන්නේ තමන්ගේ දූ දරුවන්ට ඒක දැම්ම හිටම හුරු පුරුදු කරන්න ඕනේ. අපේ ලේවලට ඇත්ත වශයෙන්ම මේක කැවිලා තියෙනවා. ඒ ලේවල තිබෙන්නා වූ ගතිය නිසා හරි පුදුම විදිහට අපිට හැඟීමක් ඇති වෙනවා. මහන්සියෙන් හම්බ කරන ධනේ වුණත් කිසියම් මේ ලෝභකමක් හිතන්න නැතුව පරිත්‍යාග කරන්නට අපිට ඒ කාලයට පුදුම හැඟීමක් ඇති කරලා දෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමහර වෙලාවට පින්වත්නි අපින් ওই ප්‍රශ්න අහනකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආනෝ. දැන් මේ අපි බුද්ධ පූජාවක් පැවැත්තුවා. දැන් මේ බුද්ධ පූජාවට පහන් තියෙනවා, ඊළඟට සුවඳ දුම්, ගිලම්පස ටිකක්, වතුර පැන් භාජනයක් කොහොම තැම්පත් කරලා තියෙනවා. ඉතින් මේකේ අර්ථය මොකද්ද කියලා අහනවා. ඉතින් මේක කවුරුත් මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලනේ. ඉතින් මේක ගන්න කෙනෙක්, වළඳන්න කෙනෙක් නැතුව ඇයි අපි දැන දැන නිර්පරාදේ මේ වගේ දෙයක් සිද්ධ කරන්නේ කියලා. මේක පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංසාරේ පාරමී පුරණ කාලේ කවදාකවත්ම උන්වහන්සේ අඩුවක් කරලා දීලා නැහැ, පරිත්‍යාග කරලා නැහැ. ඉතින් උන්වහන්සේ හිටියේ නැතත් උන්වහන්සේගේ නමට හරි හම්බ වෙනවා. ඒක නවත්තන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් හරි ශ්‍රද්ධාව නැතුව හරි ඒ ගිනියලා තියන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේට හිමිදී. ඒක වෙනත් කෙනෙක් මොන ආකාරයෙන් බැලුවත් ලැබෙන්න තියෙන දේ කිසිම විදියකින් සීකනට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ වාග්ය. උන්වහන්සේගේ නමට, උන්වහන්සේ වැඩ හිටපු තැනට, උන්වහන්සේ කීර්ති නාමයට මිනිස්සු වඳිනවා, මිනිස්සු පුදනවා, මිනිස්සු ගරු සත්කාර සම්මාන දක්වනවා. ඒක කිසිම විදියකින් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ගංගාව වගේ උන්වහන්සේට ලැබෙනා වූ පූජාවක් ලැබෙනවා. එහෙම වෙන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි උන්වහන්සේ පිරුවා වූ ධර්ම ශක්තිය, උන්වහන්සේ පිරුවා වූ පාරමී ගුණ ශක්තිය. ඒක නිසා මේ පින්වතුන් ඇත්ත වශයෙන්ම කර්මයේ කර්මඵලයේ තමයි උතන දේශනා කරන්නේ. කර්මය යම්කිසි විදියකින් කරලා තියෙනවාද, ඒ කර්මයේ තිබෙන, හදලා තිබෙන ප්‍රමාණයට තමයි, තාලයට තමයි ඒකේ විපාක ශක්තිය අපිට ලබා දෙන්නේ. පෙර මනුස්ස එක් වෙලා හෝ නොවිය, කුමනාකාරයෙන් හෝ වේවා,
අපි මේ පින් කරලා තියෙනවා මේ මනුස්ස ජීවිතයට ගොඩ වෙන්න. මේ මනුස්ස ලෝකයට මිනිසෙක් හැටියට එන්න පුදුම විදිහේ පිනක් කරලා තියෙන අපිට ඒක තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට තේරෙන්නේ නැති නිසා ඔය එකන් කාලය අපතේ ඇරලා දානවා. පින්වතුනි දැන් මේ දැන් අප්‍රිකාව වගේ රටක ඒ වගේම එහෙම නැත්නම් සවුත් මේ දකුණු ඇමරිකාව වගේ රටක කොයි හරි තැනක ඉපදුනොත් එහෙම කිසියම් ධර්මයක සුළඟක්වත් නැති කිසියම් හවුහරණක් නැති ඉතින් එදේින්දා ඉතින් මේ හම්බ කරගෙන කාලා බීලා ඉන්න නිකම්ම නිකන් ජීවිතයක්. නමුත් අපේ මනුස්ස කම ඊට වඩා වෙනස්. අපිට ලැබිලා තිබෙනවා අපේ මනුස්ස කමට එකතු වෙලා තියෙනවා නියම ධර්මයක්. නියම සත්‍ය ධර්මයක්. බුදුරජාණන් වහන්සේ අර අපිට හොඳට ඉගැන්වුවා නිවහල්ව නිදහස්ව කිසි කෙනෙකුට මේ බැගෑපත් නොවේ සුඛීය ඥානය අවදි කරගන්න. දැන් බලන්න උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තුහං මෝචයේ පරේ තින්නෝහං තාරේස්සාමි සංසාරෝගා මහබ්බය. දැන් මේක මම මීට ඉස්සර උඩක් කතා කරලා තියෙනවා. අදත් මේ බුදුරජාණන් වහන්සේට උපහාරයක් ගෞරවයක් කිරීම වශයෙන් තමයි මේක අදත් කතා කරන්නේ. ඒ තමයි උන්වහන්සේ සඳහන් කරනවා බුද්ධෝහං බෝධිස්සාමි. මේක බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රාර්ථනාව. බුද්ධෝහං මම බුදු වෙලා බෝධිස්සාමි අනිත් අයට අවබෝධ කරවනවා. මේකේ තියෙනවා ක්‍රියාපද දෙකක්. ඒ තමයි බුද්ධෝහං කියන තැනක් තියෙනවා මම බුදු වෙමි. අනිත් එක තමයි බෝධිස්සාමි අනිත් අය බුදු කරවන්නෙමි. ඊළඟට තියෙනවා මුතුහං මෝචයේ පරේ. මම මිදෙන්නෙමි. මම මිදිලා අනිත් අය මුදවන්නෙමි. ඊළඟට තියෙනවා තින්නෝහං තාර ඉස්සාමි. මම තරණය වන්නෙමි. තරණය වෙලා අනිත් අය තරණය කරවන්නෙමි. ආන්නේ වගේ මේ උන්වහන්සේගේ එකක් තමයි බෝධිස්සාමි අනිත් අයට අවබෝධය ලබා දෙන. අනිත් එක තමයි මුත්තුහං මෝචයේ පරේ. අනිත් අයව මුදවන. අනිත් එක තමයි තින්නෝහං තාර ඉස්සාමි අනිත් අය තරණය කරවන. කොහෙන්ද? ඒ තමයි සංසාරෝගා මහබ්බය. සංසාරෝගා මහබ්බය සමහර අය මේ සංසාරෝගා මහබ්බය කියන එක මෙන්න මෙහෙමද. සංසාරෝගා මහබ්බය කියන මහබ්බය ඇති සංසාරෝගේ. මේකේ තියෙනවා මේක රෝගයක් ගැන කතා කරන එකක් නෙවෙයි මේ තියෙන්නේ. සංසා කියලා රෝගයක් නැහැ. දැන් සංසාරෝගා කියලා කිව්වොත් එහෙම රෝගයක් තියෙන උනේ සංසා කියලා. එහෙම සංසා කියලා රෝගයක් නැහැ. සංසාර ඕග සංසාරයේ කියනා වූ ඕගය. මේ සංසාරයේ කියන ඕගයට අහු වෙලානේ ගහගෙන යන්නේ. ඉතින් ඒකෙන් ඉතර කරන්න ඕනන්නේ. එතකොට මේ සංසාරයේ කියන ඕගයට අහු වෙලා ගහගෙන යන අය සරණේ කරවනවා. ඒ අයට යන්න අවබෝධය ලබා දෙන්න. දැන් මේ ගංගාවක කවුරු හරි ගහගෙන යනකොට අපිට කෑ ගහන්න පුළුවන්කම තිබුණොත් එහෙම මේ ගොඩ ඉන්න අයට ගොඩ ඉඳගෙන ගහගෙන යන්නේ එක්කිනා අපේ පැත්ත හැරිලවත් ඉන්නවනම් අපි කෑ ගන්නවා ওই පැත්ත. ඉතින් ගඟේ ය ගහගෙන යන්නේ එක්කිනාට දෙපැත්ත පේන්නේ හරියට. ඒ නිසා මේ අපි මෙහේ ඉන්නවා මෙහෙට එන්න කියලා. එහෙම නැත්නම් අරේ ඉන්නවා කට්ටිය අරේට යන්න කියලා දෙගොඩට කොහෙ පැත්තෙන් හරි කිට්ටු පැත්තකට ගොඩ වෙන්න කෑ ගන්නවා. එහෙම නැත්නම් වටේ ඔක්කොම එකතු වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මටත් හිතෙනවා මේ අපිත් මේ කරන්නේ කෑ ගන්නවා කියලා. නේද? බුදුරජාණන් වහන්සේත් ඒ වගේ දේශනා කර අවුරුදු 45ක් මේ සංසාර රෝගේ ගහගෙන යනා වූ සත්වයන්ට ඉතර වෙන්න උන්වහන්සේ බුදුර පුදුම විදියට ධර්මය අවදි කර කර උන්වහන්සේ කතා කළා. ඉතින් ඒ වගේ දැන් ප්‍රාර්ථනාවක් ඇතුව තමයි බෝසත්ත්වයන් වහන්සේ ඔය පාරමී ගුණ ධර්ම සංසාර ඕග සංසාරයේ නැමැති ඕගයෙන් ඉතර වෙන්න උන්වහන්සේ කටයුතු කරා. අනිත් එක මේකේ මේ තව එකක් අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධයෝ හැටියට. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නෙමෙයි වැඩේ කරේ. මේක උන්වහන්සේ පුරුදු කරගෙන ආවා. සංසාරේ පුරුදු කරගෙන බැනුම් ආ විවේචන ඊට පස්සේ නිന്ദා පහස රැවුම් ගෙරබුල්. ඉතින් ඔය ඔක්කොම තියාගෙන මිනිසයන්ට සත්වයන්ට පීඩවිවි ආවා. පුළු පුළුවන් හැටියට ඈතර කරනවා. පුළු පුළුවන් හැටියට සංසාරයෙන් ඈතර වෙන්න කරුණ කියා දෙදී බණ කියා දෙමින් ඉතින් මේ පින් කරන හැටි කුසල් වඩන හැටි කියා දෙදී සංසාරෙ ඉතින් ඒ ආත්මවල මිනිස්සුන්ට පින් කරන විදිය කියලා දුන්නා. කුසල් වඩන හැටි කියලා දුන්නා. කුසල් වඩන හැටි කියලා දුන්නායි කියන්නේ
අර සංසාරෙන් එයාට එගඩ වෙන්න පාර කියලා දෙනවා කියන්නේ. ඒකනේ ඔය ධර්ම දානයේ උතුම් දානයක් වෙනවයි කියලා කියන්නේ. ධර්ම දැන් කියනවා මොකද්ද තියෙන්නේ? සබ්බ දානං ධම්ම දානං දිනාති කියලා. ධර්ම දානයේ සියලු ධර්ම දානයන් අතර දිනන්නේ ඇයි? ඉතින් අනිත් ඒවා ඇයි එහෙම මේ එකතු කරලා නැත්තේ? ඒකට හේතුව බණ ඇහුවොත් තමයි දන් දෙන්නේ. බණ ඇහුවොත් තමයි සීල් රකින්නේ. බණ ඇහුවොත් තමයි භාවනා කරන්නේ. බණ පොත පූජා කරොත් බණ ඇහුවොත්. ඊළඟට කෙනෙකුට උදව්වක් කරොත් හොඳ හිතින් ඒකත් බණ ඇහුවොත්. ඒක නිසා මේ බණ ධර්මයට යටයි ඔක්කොම දාන. ධර්මයට යටයි ඔක්කොම සීල. ධර්මයට යටයි ඔක්කොම පාරමී. ධර්මයට යටයි සියලුම දේවල්. ඒක නිසා තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ දෙනවා නම් ආන්න ඒ තැනැත්තා අර සෑම දෙයක්ම ලබා දෙන නිසා ඒක සබ්බ දානං ධම්ම දානං ජිනාතේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඔය බෝධිසත්ව භූමියේදී ඔය කාරණේ සිද්ධ කළා. හැම තැනම උන්වහන්සේ ඒ සෑම ආත්මයකදීම ඒ ජීවිතේ ලබාපු මනුස්ස ජීවිතයක් කිසිම වෙලාවක නිර්පරාදී කරගත්තේ නැහැ. උන්වහන්සේ උපරිම ප්‍රයෝජනේ ඒ ජීවිත කාලේ සමහරට අවුරුදු 100ක් වෙන්න පුළුවන්, සමහරට 150 200ක් වෙන්න පුළුවන්. ඒ කාල වකවානු වලට සමහරට අවුරුදු 1000ක් හමාරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ මනුස්ස ජීවිතේ උන්වහන්සේ උපරිම සාරය, උපරිම හරය, උපරිම වැඩ ඵල ප්‍රයෝජන උන්වහන්සේ ලබා ගත්තා. ඒක තමයි පාරමී ගුණ දියුණුව හදනවායි කියලා කියන්නේ. උන්වහන්සේට තිබුණා අනිත් එක තමයි මේ දුර පෙනෙන ඥානයක් තිබුණා. ඒ කියන්නේ දුර පෙනෙන ඥානය කියලා කියන එක ඇවිල්ලා දැන් අනුමාන වශයෙන් හරි උන්වහන්සේ දැන් අවිඥා ලබා ගත්තොත් භාවනා කරලා අවිඥා ලබා ගත්තොත් ඒ පාරමී ජීවිතේක තාපසෙක් වෙලා හරි වෙනත් කෙනෙක් වෙලා හරි එතකොට තියෙනවා දිවසක් තියෙනවා එතකොට අර මේ අවිඥා ඥානයකින් අනාගතේ බලන්න පුළුවන් දුර බලන්න පුළුවන්. එහෙම නැති වුණත් උන්වහන්සේට අර හොඳ කරායින් පස්සේ මේ දේ ලැබෙනවා නරක කරා මෙහෙම වෙනවයි කියන හැඟීම කර්මයේ කර්මඵලයේ අදහන විශ්වාස කරන ගතිය පුදුම විදිහට තදින් උන්වහන්සේගේ හිතේ කාවැදෙලා බැඳිලා පැවතිච්ච නිසා උන්වහන්සේට තිබුණ දුර දකින්න පුළුවන් හොඳ ඥානය. ඒක නිසා කලබල වෙන්නේ නැහැ. හොඳට දුර බලලා තමයි බෝධිසත්වයන් වහන්සේ කටයුතු කරන්නේ. ඉතින් මේ ප්‍රාර්ථනා බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රාර්ථනාව මස්තක ප්‍රාප්ත වෙච්ච දවස තමයි මේ වෙසක් පුරපසළොස්ස පෝයේ දවස. ඉතින් ලංකාවට ඉතින් මේ අපිට ආරංචි වෙනවා ලංකාවේ වෙසක් සමය පිළිබඳව කල්පනා කළ බැලුවම හරියම උතුම් විදිහට සලකනවා උතුම් විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු උපත බුද්ධත්වය පරිනිර්වාණ කියන මේ කාරණා තුන උතුම් ලෙස අනුස්මරණය කරනවායි කියලා. ඉතින් අපිටත් ඒ හුරුව නිසා අපි මෙහි ඉඳගෙන ඉතින් ඒ කාරණා ඉතින් මේ වෙසක් කූඩු හදාගෙන ඊළඟට ඒ අයට උදව් උපකාර කරගෙන දානමාන ආදී සිදු කරමින් අපේ ජීවිතයත් අපි ඉතාමත්ම හොඳින් සකස් කරගෙන යනවා පිනෙන් ගුණින් ධර්මයෙන් වඩා ගන්න. දැන් එතකොට මේ ධර්ම දේශනාව ආරම්භයේදී අපි මාතෘකා කළ සූත්‍රයක කොටසක් ඒ තමයි කම්මස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු ඒ පාළි පාඨය. දැන් මේකේ තියෙනවා අපේ උරුමය කතා කරනවා. දැන් මේ කතා කරන්නේ මිනිසයන් හැටියට ජීවත් වෙන අපි සෑම දිනාටම තියෙන උරුමය. දැන් අපි හැමතැනම වරප්‍රසාද ලබන්න කැමති. වරප්‍රසාද යම්කිසි ආකාරයෙන් ලැබෙනවද ඒ වරප්‍රසාද ලබා ගන්න පුළුවන් දේවල් අපි සිද්ධ කරන මොන හරි දෙයක් ලැබෙනවා නම් අපි ඒතෙන්ද ගිහිල්ලා ඒ ආයතනෙන් හරි කම්පැනිෙන් හරි කොමියුනිටි සෙන්ටරෙන් හරි ෆෝම් කොලයක් අරගෙන පුරවලා ගෙවන්න තියෙනවා නම් ඒක ගෙවලා එහෙම නැත්නම් මොකක් හරි කරලා එහෙම අපි කරගන්නවා නේද? ඇයි අපි වරප්‍රසාද ලබන්න යම්කිසි දෙයක් දෙනවා නම් ඒක ලබන්න අපි කැමති නේද? එතකොට එහෙම ඒ තමයි අපි එහෙම කියනවා එහෙම ලැබෙන්නේ මොකක් නිසාද අපිට එහෙනම් අපිට උරුමයක් තියෙනවා නේද? ඒ නිසා අපි ඒ උරුමය හදාගන්න අපි මේ මහන්සි ගන්නවා. ඒකට සකස් කරගන්නවා. අනිත් එක ඒව ඇත්ත වශයෙන්ම කාලානුරූපව ඒ තැන් වලට ඒ අවුරුද්දකට නම් අවුරුද්දකට දෙහිකට නම් දෙහිකට 10කට නම් 10කට මේ කාලවකවානු වලට ඉතින් ගෙවෙන ලබා දෙන යම්කිසි වරප්‍රසාදයක් හිමිකමක් තියෙනවා නම් අපි ඒක උරලාම ගන්නවා. ඉතින් ඒ වුණාට මේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ තමයි අපේ උරුමය. මොකද්ද? කම්මස කෝමි අපි කර්මයෙන් මේ ලෝකේ උප්පත්ති ලැබලා තියෙන්නේ. විනාය කරපු කර්ම වලින් නෙමෙයි අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නේ.
අප අප විසින්ම සිදු කරගත්තා වූ යම්කිසි හොඳ කර්මයකින්. දැන් මේ අපේ ජීවිත දිහා බැලුවාම අපිට සතුට වෙන්න පුළුවන්. අපි මේ වෙන වෙන දේවල් පිළිබඳව හිතලා දුක් වෙනවට වඩා අපේ මනුස්ස ජීවිතය දිහා බැලුවාම සතුටක් උපදවා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපි හොඳම පින් කරපු මේ පිරිසක් කියලා. එක දවසක් ඔය මට මතකයි මේ බණ දේශනාවක් කරනකොට අපි කියනවා පින්වත්නි කියලා. ඉතින් හැම වෙලාවෙම පින්වත්නි කියලා කියනවා මේ. එතකොට ඒක ඔය මේ ලංකාවේ හිටපු ප්‍රධාන පෙරේ කෙනෙක් ඕකට ප්‍රශ්නයක් ඇදුවා. මොකද්ද? ඒ පින්වත්ති කියලා කියන්නේ හාමුදුරුවෝ ධන කෙනෙකුටයි පින්වතුන්ට විතරද මේ බණ අහන්න ඕනන්නේ? පින්වතුන් වෙන්න ඕනද බණ අහන්න? ඇත්ත වශයෙන්ම පින්වතුන් තමයි. පව්කාරු බණ අහන්නේ නැහැ. නේද? පින්වතුන් හින්දා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පින්වතුන් හින්දා තමයි මේ කන යොමු කරන්නේ. පින්වතුන් හින්දා තමයි හිතන්නේ. ඉතින් පව්කාරයෝ නම් එන්නේ නැහැ. ඒක නිසා තමයි පින්වතුන් කියලා කියන්නේ. ඒක බොහොම මේ හොඳ මේ ආමන්ත්‍රණයක්. ඒක නිසා තමයි මේ එහෙම කරන්නේ. සද්ධාවන්ත නිකම්ම නෙවෙයි නේද? නිකම්ම නෙවෙයි සද්ධාවන්ත පින්වත්න් කියලා කියන්නේ. මම කියන්නේ ඒ විදිහට. එහෙම නේද මං කිව්වද? ඔව්. සද්ධාවන්ත පින්වත්න් කියලා තමයි කියන්නේ. එතකොට ඒ සද්ධාවන්ත පින්වත්න් කියලා කියන්නේ ඇයි ආමන්ත්‍රණය කරන්නේ? ඇයි? ඇත්ත වශයෙන්ම සද්ධාවක් තියෙන බණහන්ට සද්ධාව නැති එහෙම කරන්න පුළුවන් කමක් නැහැ මේ වැඩේ. ඉතින් අනිත් එක තමයි අපි කර්මයෙන් ඉපදිලා ඉන්නවා. අපිට ඇත්ත වශයෙන්ම අපි කර්මය අපි හදාගත්ත කර්මය නිසා මේ අපි උප්පත්තිය ලබලා තියෙනවා. අනිත් එක තමයි කම්මසකෝමි කමදායත් අපිට උරුමයි. දායාදේ මොකද්ද? කිසිම ලියවිල්ලක් නැතුව තල්ලු කරලා දෙන්නේ මොකද්ද? පිටිපස්සෙ පාරපස්සෙ පන්න දෙන්නේ මොකද්ද? කර්මදායත්. අපි මොකක් හරි කරපු කර්මයක් තියෙනවාද? ඒක ඔෆිස් එකේ කියලා නැහැ, පාරේ කියලා නැහැ, තැන කියලා නැහැ, කොතන මේ මැති ඇමතිවරු මේ සභාවල කියලා නැහැ. ඒ තැන බලලා හරියටම අපිට ඒ දේ ලබා දෙන. ඒ තමයි අපේ උරුමය. අපිට ලැබෙන්න තියෙන දේ රණ්ඩු කරන්න ඕනේ නැහැ ඒකට. අපිට ඒක හොඳට තැන බලලා අපිට ලබා දෙන. කම්මදායත්. කම්ම යෝනි අපි ළඟට මේ ලෝකේට පහළ වෙලා තියෙන්නේ ඒක නිසා. කම්ම බන්දු අපේ ඉන්න නෑදෑයි. අපි හොයාගෙන යනවා. නෑදෑයි බලන් යනවා අවුරුද්දකට සැරයක්. ඊළඟට ඒගොල්ලන්ට එක්ක ලියුම් ගන්න දෙනු කරනවා, ටෙලිෆෝන් කරනවා. ඉතින් ඒ වගේ අපි තියෙනවා සම්බන්ධතාන්. ඒ නෑදෑ. ඊළඟට අපි බලන් ගියේ නැකත් ඇතත්. මේ බන්දුවරයා කර්මය කියන එක කෙනා අපි හොයාගෙන එනවා. එයාට ඕන අපි හම්බෙන්නයි. අපි තමයි මේ ඥාතිත්වයේ හැදුවේ. ඒක නිසා මොකක් හෝ හොඳ නෑදෑයෝ හරි නරක නෑදෑයි හරි එය අපි බලන් දෙනවා. අපිටත් ඉන්නවනේ නේද? නරක නෑදෑන්ට අපි කැමති නෑ, හොඳ නෑදෑන්ට කැමති නේද? දැන් සාමාන්‍ය පෞරක කතා කරලා බලන්න. සාමාන්‍ය පරවෙච්ච එක්කෙනෙක් ගැන කියනද කියලා කවුරු නෑ? දැන් බොනේ එක්කෙනෙක් ගැන, කසිප්පු පෙරණ එක්කෙනෙක් ගැන කියනද කියලා නෑ නේද? ඔක්කොම පුළුවන් තරම් දාන්නේ කොහෙන් හරි මේ නම්බරයක් දාන්න පුළුවන් එක්කෙනෙක්. මම ඒකට කියන්නේ ඇඟට ලේ වුණ නෑදෑයි කියලා. කියුවන් පස්සේ ටිකක් අර ටිකක් තැනකට යන්න පුළුවන්. ඒ වගේ නෑ දැනෙන්නේ අපි කියන්නේ. අසරණ කොච්චරක් ඉන්නවද? මේ අසරණ අපි හැම එක්කිනාට වෙන්න නේද? අසරණ අය ඉන්නවා. ඊළඟට හොඳට සල්ලි මිල මුදල් තියෙන අය ඉන්නවා. ටිකක් පාඩ දාන්න පුළුවන් පෙනුම තියෙන අය ඉන්නවා. ඊළඟට නිකන් ඇදකුදු වෙච්ච අය ඉන්නවා. ඒ අය ගැන කතා කරන්නේ නැහැ. අපි එහෙම කෙනෙක් හිටියත් අපි කියන්නේ දුරින් නෑ දැයි ඉතින් ළඟමන්නේ. එහෙම කියනවා නේද? ඒ කියන්නේ අර ඒක ඒගොල්ලෝ ආවන් පස්සේ අපිට කිට්ටු නැන් පස්සේ නිකන් අපේ තියෙන ටික ගහලයි කියලා අපිට බයක් ඇදෙනා නේද? ඒ වගේ එහෙම අපි තෝරන බේන ගතියක් තියෙනවා. හැබැයි මේ කර්ම නෑදෑයා කියන එකේනා එහෙම නැහැ. අපි පිළිගත්තත් එකයි, නොපිළිගත්තත් එකයි හරියට වෙලාවට අපි දැනට හොයාගෙන ඇවිල්ලා ඒ කටයුත්ත කරන්න තියෙන දයක් කරනවා. කම්ම බන්දු, කම්ම පටිසරණෝ. අපි පිළිසරණ හොයාගෙන යනවා. පිළිසරණ හොයාගෙන යන්නේ අපිට සතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, වැඩි දියුණු වේවා, ඉගෙනීමද, අධ්‍යාපනයේද හැමදේම දියුණු කරගන්න අපි කැමති. ඒක නිසා පිළිසරණ හොයාගෙන යනවා. පිළිසරණ ලබා දෙන එකම දේ තමයි, එකම ශක්තිය තමයි මේ කර්ම ශක්තිය. කම්ම පටිසරණෝ. ඒ තමයි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස දායාදු භවිසාමිති. යම්කිසි හොඳ හෝ නරක හෝ කර්මයක් ක්‍රියාවක් සිද්ධ කරාද හිත ඇතිව ඒක තමන්ට හිමි වෙන එකක් කියලා අපි නිතරම අබින්නම් පච්චවේ කිතබ්බං නිතර සිහි කළ යුතුයි. ආන්න එක තමයි මේ වාක්‍යයේ තේරුම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා මෙන්න මෙහෙම නුවණක්, ඥානයක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඥාන සාගරයක්. ඥාන සාගරය කියලා කියන්නේ මේ මහා සාගරයේ තියෙනවා ජල බිඳු ගණන් කරන්න පුළුවන් කමක් නැහැ.
බුදුරජාන් වහන්සේගේ මේ මහා සාගරයේ තියෙන ජල බිඳු ගණන් කරලා ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම ගණන් කරන්න බැරි ප්‍රමාණය ජල බිඳු තියෙන මේ මහා සාගරය වගේ බුදුරජාන් වහන්සේගේ දැනුම එක එක ශේෂ්ත්‍රවල එක එක කරුණු පිළිබඳව එක එක පුජ්‍යලයන් පිළිබඳව එක එක මානසික ධර්ම පිළිබඳව දකින්න නුවණ බුදුරජාණන් වහන්සේගේ විශාලයි. අනිත් එක බුදුරජාණන් වහන්සේ ඥානයේ ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ඥානය ඔක්කොම පාවිච්චි කරලා අපිට ධර්මයේ දේශනා කරලා එහෙම හිතන්නත් හොඳ නැහැ. එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේගේ ඥානයට අහු වෙන කොටස් අපිට දේශනා කරාට අපිට වැඩක් නැහැ. හේතුව ඒ ඥානයෙන් දේශනා කරන දේවල් අපිට ග්‍රහණය කරගන්න අපිට ඥානයක් නැහැ. ඒක නිසා බුදුරජාන් වහන්සේට නුවණක් තියෙනවා. උන්වහන්සේට දැනගන්න පුළුවන් මෙන්න මේ මිනිසයන්ට දැනගන්න ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයටයි. මේ අයගේ මේ නුවණ මෙච්චරයි. මෙහෙමයි දිනු වෙන්නේ කියලා ඒක දැනගන්නත් බුදුරජාන් වහන්සේට නුවණක් තියෙනවා. ඒ නිසා තමයි අවශ්‍ය කොටස් විතරක්ම දේශනා කළ තියෙන්නේ. ඒ ටික දැන් සමහර වෙලාවට අපි මේ දැන් මේ කියනවා මෙහෙමයි බුද්ධ කාලයේ තිබුණේ නෑ මේ දේවල් අද කාලේ තියෙනයි කියලා. ඇත්ත වශයෙන්ම බුද්ධ කාලයටයි අද කාලයටයි හෙට කාලයටයි කියලා දෙන්න ලෝකේ තියෙන දේවල් තමයි හැවුවම හම්බ වෙන්නේ. නැති වෙලා තියෙනවන දෙයක් ඒ නැති වෙච්ච දේ විතරක් හම්බ වෙනවා. වැහිලා තියෙනවන දෙයක් හොයාගෙන හොයාගෙනට ඒ වැහිච්ච දේ මතු වෙනවා මිසක අලුත් දෙයක් හම්බ වෙන්නේ නෑ ලෝකෙ. ඔක කවදාකවත් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ කාලවලට ලෝකයේ ඇත්ත වශයෙන්ම යන් යන් දේවල් පහළ වෙනවා. ඊළඟට මේ අපි ඉතින් අද අපි හරි අමුතුයි. හරිම අමුතු මේ මොකද්ද මේ උඩින් යන්න පුළුවන්. ඊළඟට පැය ගානකින් අපිට ලංකාවට රටකට යන්න පුළුවන්. ඊට පස්සේ දුරකථනෙන් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කම්පියුටරේ තියෙනවා. ඉතින් নানা ප්‍රකාර අද මේ නවීන තාක්ෂණයෙන් හොයාගත්ත දේවල්. ඇත්ත වශයෙන්ම මේවා බාහිර වශයෙන් තියෙන දේවල්. ඒ හැම දෙයකම තියෙන්නේ මොකද්ද? දුව. බුදුරජාණන් වහන්සේට තියෙනවා කර්මය කර්මඵලයේ දකින්නා වූ නුවණ. ආන්නේ නුවණ වෙන කෙනෙකුට නැහැ. රහතන් වහන්සේලාටත් එක්තරා ප්‍රමාණයකට දකින්න පුළුවන් මිනිස්සුගේ කර්මය කර්මඵලයේ. ඊළඟට යම් යම් දේවල්. පසේ බුදුරජාණන් වහන්සේලාටත් දකින්න පුළුවන්. මේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන කියනකොට මෙන්න මේකත් මතක් කරන්න ඕනාද? මේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශාසනයක් පහළ වෙන්න තියෙන කාලයක බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා නැති කාලේ. දැන් ඒකත් මේ බුදුරජාණන් සමහරට පසේ බුදු වෙන අයත් එහෙම ඉන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ වැරදි මතය ධර්මයෙන් අපි තේරුම් කරගන්න ඕනේ නැද නිකම් මතක් කරන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක නෑ. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉන්නේ බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ශ්‍රාවකයෝ පමණයි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලාටත් එක්තරා ප්‍රමාණයක් තියෙනවා සත්‍යයේ කරපු කර්මයක් කර්මඵලයක් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අපි සම්පූර්ණම කෙලෙස් නැසලා සෝවාන් වෙලා හරි ඊළඟට ඒ වගේ මාර්ගඵල ලබාපු අය එක එක තැන්වල ඉතින් ඉන්න පුළුවන්. නමුත් ඒ වගේ ප්‍රමාණයකට පත් වෙලා හෝ නැතුව හෝ දැන් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා හොඳට කට ඇරලා සද්දේට බුදු සරණ ගිය, ධම්ම සරණ, සංඝ සරණ ගියා වූ පිරිසක් තමයි මේ. ඒ වගේ පිරිසක් කවදාකවත් වෙන කොහේටවත් කාටවත් සරණ පතාගෙන යන්නේ නැහැ. ඒක නිසා මේ ඉනේ පිරිස තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකය. එතකොට මේ බුද්ධ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පවතින කාලේ ඉන්නවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අතර හිටියා මේ ඉන්නවා පින් වැඩි අය, පින් අඩු අය. කුසල් වැඩි අය, කුසල් අඩු අය. උන්වහන්සේගේ වැඩ ඉන කාලේ එක්තරා මේ ගමක සිද්ධියක් වුණා. ඒ තමයි මේ එක ගමක බොහෝම අසරණ වෙච්ච ළමයෙක් හිටියා. ඒ අසරණ වෙච්ච ළමයා සැරියුත් ස්වාමින් වහන්සේට පින්නපාත යනකොට හම්බ වුණා. බොහෝම වැරහැලි අවුරුදු සාමාන්‍ය 7ක් විතරයි.
අවුරුදු 7ක් විතර වෙනකොට තනිපංගලමේ තැන් තැන්වල නිදාගෙන යන්නා වූ ළමයෙක් පිළිබඳව හිතුවොත් එහෙම කොච්චරක් මේ හැඟීමක් ඒද මේ රටවල නම් ඇත්ත වශයෙන්ම හිතන්න බෑ කොහොමවත්ම නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම කෙනෙක් හිටියා අදත් ඉතින් ඉන්දියාවේ එහෙම නැති නෑ හොයාගන්න පුළුවන් ඒ වගේ ඉන්නවා ඊළඟට මේ සරියුත් ස්වාමීන් වහන්සේට මේ කුඩා ළමයා මේ දැක්කයින් පස්සේ හරිම කරුණාවක් ඇති වෙනවා කරුණාවක් ඇති වෙලා මේ කතා කළා කාගේ කවුද කොහෙද ඊට පස්සේ කිව්වා මගේ අම්මායි මගේ තාත්තායි දෙන්න මාව එළෙව්වා යන්න කිව්වා ඒ කියන්නේ ඒගොල්ලන්ට කන්න හම්බෙන්නේ නැති කියලා ඒගොල්ලන්ට කෑම හම්බෙන්නේ නැති නිසා ඒ යම්කිසි දෙයක් ලැබීමේ ශක්තිය නැති නිසා මාව එළෙව්වයි කියලා ඊට පස්සේ මේ මේ ළමයා දිහා බලාගෙන ගියාම මේ ළමයා එක්තරා මේ පවුල ගම්මානයක ඉපදිලා තියෙන එක පවුලක ඒ පවුලේ සම්පූර්ණම එයා ළමයා මව් කුසට ආපු දවසේ ඉඳලා ඒ මිනිසුන්ට දඩ ගැහුවලු රජතුමා මේ මේ දඩ ගැහුවලු මොකද්ද මේ ප්‍රශ්නයක් කළා අනිත් එක තමයි ඒ මිනිසුන්ගේ තිබිච්ච දියුණු වීමේ මාර්ග ඔක්කොම ඇනහිට්ටල් ඒ ගමට එයා ආවට පස්සේ ඒ කියන්නේ තාම ඉපදිලත් නැහැ උපත්ති ලැබන්න දැන් සූදානම්. මව් කුසේ ඉපදුනා විතරයි. ඊට පස්සේ ඒ කාලේ හැටියට ඉතින් මේ ඔය මිනිසුන්ගේ පිළිගැනීම් තියෙනවනේ. ඒ නිසා ඒ කාලේ තිබිලා තියෙන ක්‍රමයේ තමයි කට්ටිය බෙදනවා හැම උන්නන් පස්සේ. කට්ටිය බෙදලා අර දෙකට බෙදුවාන් පස්සේ දෙකට බෙදලා අනිත් කය වෙනස් කරගන්නවා. දැන් ඒගොල්ලෝ මුණ ගැහෙන්නේ අනිත් එක තමයි ඒගොල්ලෝ වෙන වෙනම තමයි කල්ලි වෙලා කටයුතු කරගන්නේ. එහෙම කරයන් පස්සේ අර එක කට්ටියක් ගේ ව්‍යාපාරාදී දේවල් කරන රැකියාව දියුණු වෙනවා අනිත් අය කොටසේ පිරිහීමක් ඇති වෙනවා ඊට පස්සේ ඒ කොටස නැවත බෙදුවා කොහොම බෙදාගෙන බෙදාගෙන යනකොට මේ හරියට ඒ දරුවා පිළිසඳ ගත්ත අම්මා ආවුණා ඊට පස්සේ මේ මිනිහසේ පිළිසෙන් ගමෙන් පැනනවා මේ මිනිහසේ ඉතින් මේ පෙළපාලියන්නේ නෑනේ ඉතින් එළෙව්වන් පස්සේ දැන් මෙයා ගියා කොහොම හරි ගිහිල්ලා මේ මිනිහයා ඒ දරුවා ලැබුණා ඊට පස්සේ ඒ දරුවා ඉතින් හදා ගන්න ඕන නිසා ඉතින් බොහොම දුකසේ බොහොම කාලයක් හිටියා කන්න හරියට නැහැ බොන්න හරියට නැහැ අඳින්න හරියට නැහැ ඉන්න දණක් නැහැ ඉතින් මේ දුක වින්දා ඒ කියන්නේ ඒ දරුවා ඒ තරමටම ඒ පවුලට ආවයින් පස්සේ ඒ විශාල විනාශයක් කරන්නා වූ ඒ ඉන්න තැනකටවත් සෞහරණක් ලබා දෙන්නේ නැති පුදුම කර්ම ශක්තියක් තියෙන කෙනෙක් එහෙම එක්කෙනෙක් තමයි අවසානයේදී අම්මා අර මේ වළඳක් අරගෙන මොකක් හරි භාජනයක් අරගෙන අතේ තියාගෙන ගියක් ගයක් ගානේ ඉඟාගෙන යන්න පුළුවන් ශක්තිය එනකල් තියාගෙන ඉඳලා අතෑරි. එහෙම ළමෙක්. කොහොම හරි මේ ළමයා සරියුත් ස්වාමීන් වහන්සේට මුණ ගැහුණා. ඒ කරගෙන ගිහිල්ලා මහාන කරා. මහාන කරලා අවුරුදු 20ක් විතර දැන් ඉඳ ඇරලා ඊට පස්සේ උපසම්පදාත් කරා. කොහොම හරි මේ ස්වාමින් වහන්සේ කොසල් රජතුමාගේ අසතුස මහදානිය දෙනකොට උනත් එදත් හරියට මේ ස්වාමීන් වහන්සේට කෑම හම්බුනේ නැල්ලු. මේ හාමුදුරන්ගේ නම ලෝසක. ලෝසක තිස මේ ලෝසක හාමුදුරන්ට හැමදාම හම්බ වෙනවා යමක්. නමුත් බඩ පිරින්න හම්බ වෙන්නේ නැහැ. මැරෙන්න නැතුව ඉන්න ඕනින්ද අර පණකට ගහගන්න පුළු ප්‍රමාණය විතරයි හම්බ වෙන්නේ. එතනින් දෙයක් එහාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් කොහොම හරි මේ දවසක් මේ සාමණේර රහත් වුණා. පස්සේ ඒ රහත් වෙන්න පිනකුත් තියෙනවා දානි හම්බෙන්න පින නේ. කොහොම හරි මේ ස්වාමින් වහන්සේ දවසක් මේ දැන් ඉතින් ජීවිතය ඔක්කොම වෙලා ෂේ වෙලා ගිහිල්ලා දැන් එදා පිරිනුවම් පාන දවස. සරියුත් ස්වාමින් වහන්සේ උදේ බලනකොට අද මේ ස්වාමින් වහන්සේ පිරිනුවම් පාන. අද පිරිනුවම් පාන නිසා කල්පනා කරා අද මේ ස්වාමීන් වහන්සේට දානෙ දෙන්න ඕන කියලා. ඊට පස්සේ යම් පින්දපාත කියලා එකතු කරගෙන ගමනට පින්දපාතේ වැඩියා මේ ඒ ස්වාමීන් වහන්සේට. දැන් ලෝසක ස්වාමීන් වහන්සේ පිටිපස්සේ සරියුත් හාමුදුරු ඉස්සෙල්ලා යනවා. එදා වෙනදා ඉතින් සරියුත් හාමුදුරු එනකල් බලාගෙන ඉන්න මිනිස්සු එදා හැරිලවත් දැල්වෙන්නේ නැළු වැන්දි වටනලු. ඊට පස්සේ මේක තේරුම් ගත්තා. සරියුත් ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා වෙනදා තියෙන ස්වභාවයක් නෙමෙයි මේ තියෙන්නේ. අද අමුත්තක් තියෙන. ඒ නිසා මේ හාමුදුරු ආපහු පිටත් කරන්න ඕන. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ රහතන් වහන්සේ නම දැන් ආපහු පිටත් කරා. ආපහු දානශාලාවේ ඉන්නේ කියලා
ඊට පස්සේ මොකද කරේ? පිණ්ඩපාතේ වැඩලා සරියුත් ස්වාමීන් වහන්සේට ලැබෙන්න තිබිච්ච දාන කොටසක් ඒ වෙන කෙනෙක් අතේ එව්වා ලෝසකහාමුදුරන්ට දෙන්න කියලා. ලෝසකහාමුදුරන්ට දෙන්න කියලා එක්කෙනෙක් අතේ දානි එව්වා. ඊට පස්සේ ඒ මිනිස්සයා මොකද කරන්නේ? ඇවිල්ලා ලෝසකහාමුදුරන්ගේ නම කිය කියා ඒ මිනිස්සයා කෑවා ඒක. එදත් දාන්නේ නැහැ. ඊට පස්සේ බැලුවා ආපහු ආවා. අනේ ආපහු එනකොට මේ ලෝසකහාමුදුරෝ දැන් 12 පහු වෙලා. ලෝසකහාමුදුරෝ ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ දැන් හොඳටම දන්නවා දැන් දාන එව්වා වළඳන්න දෙතේ කියලා දැන් හිතාගෙන ඉන්නවා. සරියුත් ස්වාමීන් වහන්සේ ආපහු ස්ථානෙට නෙවට අනේ මේ හාමුදුරෝ ඇවිල්ලා වැන්දා. වැන්දාම මේ කිව්වා මම දාන එව්වා වැළඳුවාද කියලා. නෑ මන්ට හම්බුනේ නෑ දාන කිව්වා. ඉතින් ඒ වෙලාවේ මේ සරියුත් ස්වාමීන් වහන්සේට බොහොම කරුණාවක් ඇති වුණා. දැන් ඒ වෙලාවේ නැවත උන්වහන්සේ පාත්‍රයත් අරගෙන දැන් 12න් පස්සේ නැවත පාත්‍රයත් අරගෙන කොසල් රජුරුවන්ගේ මාලිගාවට ගියා. කොසල් රජුරුවන්ගේ මාලිගාවට ගිහිල්ලා කොසල් රජුරුව දැනගත්තා ඉතින් 12න් පස්සේ කවදාකවත් දාන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවට දෙන්න ඕනන්නේ ගිතෙල් ඊළඟට ඔය මේ චතුමදුර වගේ දෙයක්. ඉතින් චතුමදුර හොඳට පුරවලා පිළිගන්නවා. මේක අරගෙන ගියා. මේක අරගෙන ගිහිල්ලා ඒ රෝසකහාමුදුරුවෝ ඉන්න තැනට ගිහිල්ලා රෝසකහාමුදුරන්ට කිව්වා මේ මං පාත්‍රය අතේ තියාගෙන ඉන්නම් ඔබ වහන්සේ වළඳන්නේ කියලා. දුන්නොත් එහෙම මේක නැති වෙන. දැන් මේ හැඳුරන්නේ කර්ම ශක්තිය මොකද්ද? මිනිස්සුය දාන බෙදන්න ආවම ඒ මිනිස්සුන්ට පේනවා පොඩ්ඩක් බෙදුවත් ලොකු ගොඩක් හැටියට. මේක තමයි මේ කර්මය. පොඩ්ඩක් තියෙනවා පාත්‍රය බෙදලා. නමුත් මිනිස්සුන්ට පේන්නේ පිළිවෙල. දැන් මිනිස්සු හිතා ගන්නවා දැන් මේක බෙදුවොත් එහෙම බිමට හැරේ. ඒක නිසා ඒ මිනිස්සු පාස් කරගෙන යනවා. සමහර ලාට මේ බෙදාගෙන බෙදාගෙන ඉන්න ඒ හැඳුරු ගාවට එනකොට මේ Taman බෙදෙන භාජනේ කෑම අඩුයි. ඊට පස්සේ පුරවගෙන ඉඳ යනවා. ඔන්න ඔය වගේ කර්ම ශක්තියක් මේක මේක අපිට හිතන්නත් අමාරුයි. මේක නිකන් අමුතුම විදිහේ මේ කර්මයක්. හැබැයි සමහර ලාට මේ මේ අපේ සමහර තැන්වල ඔය වගේ දේවල් අහලක් තියෙන පොඩි 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 දේවල් ඔය කොමියුනිටි වල පිරිසර කෑම ගන්න දැන් අපි ආන ඔච්චර කෑම දුණා කෑවේ නැද්ද? සමහරට අහන්නේ කියලා දන්නේ නැහැ. සමහරට තියෙනවා දැකලත් නැහැ. අනිත් අය හොඳට කාලය බිල්ල එහෙම තියෙන. එහෙම අවස්ථාවක් ඇත්තවසෙම නැත්තේ නැහැ. ඒක එහෙම කර්ම ශක්තියක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එයා බලලා නැතිවෙන්නත් පුළුවන්. නමුත් ඒ වගේ සිද්ධි වෙනවා. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේට මේ සරිල් ස්වාමීන් වහන්සේ කිව්වා මං අතේ තියාගෙන ඉන්නම් පාත්‍රේ. පාත්‍රේ ගන්න බොහොම මේ ස්වාමීන් වහන්සේ බොහොම අර වැඩිහිටියන්ට ගෞරව කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා අකමැති වුණා. ඊට පස්සේ කිව්වා නෑ නෑ. අද මම අතේ තියාගෙන ඉන්න අතේ තියාගෙන බලන්නම්. එදා ඊට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේගෙන් මේ අතේ තියාගෙන ඉඳදී එදා ඇති වෙනකල් වළඳනවා. මොකද්ද වළඳි අවසානයේදී? චතුමදුර. චතුමදුර ඇති වෙනකල් වළඳලා අවසානයේ ඒ ස්වාමීන් වහන්සේ එදා තමයි පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේත් එදා සරත්නගර ජේතවනාරාම වැඩේ ඉඳලා තියෙනවා. ඉතින් පිරිනිවන් පෑවට පස්සේ ඉතින් පිරිස එකතු වෙලා උන්වහන්සේ ආදාහණය කරලා බුදුරජාණන් වහන්සේ සහභාගී වුණා ආදාහණය කරලා ඊට පස්සේ පුංචි චෛත්‍යයකුත් දැනලා තියෙනවා. ඉතින් මේක මහා අමුතුයි. මේ වික්ෂුන් වහන්සේලාට හරි අමුතු රහතන් වහන්සේලාට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් හිතා ගන්න පුළුවන්. මේ කතාව යනවා දැන් දිගට. දැන් මේක හැමතැනම පැතිරුණා. සරියුත් ස්වාමීන් වහන්සේ පින්දපාති ගියා, දානි හම්බුණා, ඒව එව්වා, වෙන එක්කෙනෙක් කාලා, ඊට පස්සේ කුවසෝල් රජුරුවන්ගේ මාලිගාවට ගියා. චතුමන්තර හම්බුණා ඒ වගේනල්ලා මේ විදිහට මේ කතාව හැමතැනම පැතිරලා ඉතින් මේ වික්ෂුන් වහන්සේලානේ ඇයි මේ ආඳුරන්ට මේ ධානි හම්බුනේ නැත්තේ? එයා නම් රහත් වෙලා තියෙනවා. ධානි හම්බුනේ නැත්තේ. ඒ විලායේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මෙන්න මේ නෑදෑය. මොකද්ද? කර්මය. හිමිච්ච දායාදේ. මේ ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේක අපිට හොඳයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවක් කරන්නේ. දේශනාවකින් අපිට දෙන උරුමය අපිට දෙන දායාදේ තමයි මේ. මොකද්ද? උන්වහන්සේ බුදුරජාණන් සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී හොඳ භික්ෂුන් වහන්සේ නමක් තුලා ඉඳලා තියෙනවා. ඒ ගමක ඉතින් එක ප්‍රධාන ගම්වැසියා මේ ග්‍රාම මුලාදෑනියා ඉතින් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට හොඳ කුටියක් හදලා හොඳ සේනාසනයක් හදලා පන්සලක් හදලා දීලා තියෙනවා. මේ සේනාසනේ දැන් හොඳට කටයුතු කරගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට එක දවසක් ඔය ස්ථානෙට රහතන් වහන්සේ නමක් වැඩියා. රහතන් වහන්සේ නමක් වැඩලා ඒ පින්දපාතේ ගියා ගමේ. ගමේ පින්දපාතේ ගියාන් පස්සේ අර
අර ස්වාමීන් වහන්සේට පන්සල හදලා දීලා තියෙන ආරණ්‍ය හදලා දීලා තියෙන ගන්නේ දායකයා ගෙදරට පිණ්ඩපාත වැඩි. ඒ පිණ්ඩපාත වැඩියන් පස්සේ මේ මිනිස්සු අනේ ඉතින් බොහොම ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම සන්තෝෂයෙන් ඒ ස්වාමීන් වහන්සේ වඩමවලා ඊට පස්සේ දානේ පිළිගන්නලා බොහොම හොඳට සත්කාර සම්මාන කරන කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපේ ගමේ මේ කිට්ටුව යාවද දින ආරණ්‍ය යන්නේ අයෙහි ඉන්න පුළුවන් කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පාර කිව්වන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේම වැඩියයි පාර. ඉතින් ඇවිල්ලා දැන් අර ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ ඉතින් මේ පිළි අරගෙන කොහෙන්ද ආවේ කියලා අහලා ඊට පස්සේ දා පිණ්ඩපාත වැඩියද ඉතින් අර ආගන්තුක සත්කාරයක් තියෙනවනේ. පිණ්ඩපාත වැඩියද කොහොමද සැප දුක් කියලා අහලා ඊට පස්සේ කිව්වා පිණ්ඩපාත වැඩියා ඉතින් කොහෙටද වැඩි ගම අර දායකයා ගෙදරට වැඩිය බවත් කිව්වා. දානි හම්බෙච්ච බවත් කිව්වා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ඉන්න කුටියකුත් හදලා දුන්නා. මේ කියන්නේ සෙනසුරක් සකස් කරලා දුන්නා. දැන් හවස් වෙලාවේ අර දායක මහත්තයා ආවා. දායක මහත්තයා ඇවිල්ලා ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ අද දවාලේ පින්දපාතේ වෙලා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් මෙහෙට එව්වා. ඒ ස්වාමීන් වහන්සේ වැඩියද. දැන් මේ එනකොට නිකන් ඇවිල්ලා නැහැ මේ දායක මහත්තයා. මේ ගිලම්පස ඊට පස්සේ චතු මඳුර යම් කිසි දෙයක් ඒ හවස් කාලයට සුදුසු නම් බීම ඒ වගේ දේවල් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ අහපු ස්වභාවයෙන් ඒ දායක මහත්තයා ඒ ආගන්තුක ස්වාමින් වහන්සේ පිළිබඳව විපරම් කරපු ස්වභාවයෙන්ම අර සේනාසනේ ඉන්න හාමුදුරන්ට තේරුණා ඒ හාමුදුරුව කෙරේ හරිම පැහැදීමක් වෙලා තියෙනවා මේ දායක මහත්තයා. ඊට පස්සේ කුටියට යන්න කියලා පාරේ පෙන්වුවා. ඉතින් ගිහිල්ලා හවස ඉතින් දානේට මේ ඉතින් ගිලම්පස පූජා කළා, ධර්මයත් අහලා, බණක් කිව්වා. ඉතින් ඒවත් අහලා ඉතින් පහවද එනකොට ඉතින් හවස එනකොට ඒ ස්වාමීන් වහන්සේටයි ආගන්තුක ස්වාමීන් වහන්සේටයි ආරාමී ස්වාමීන් වහන්සේටයි දෙනවටම ආරාධනා කරා පහවදාට දානේට වඩින්න කියලා. දැන් ඒ ගෙදර දැන් හරි සතුටු විදායක මහත්තයාට දැන් මෙහෙත් එහෙමනේ. අපි ඇත්ත වශයෙන්ම දැන් මේ ඔය කොහේ හරි හාමුදුරුව කෙනෙක් වඩින් නැති පලාතකට මම ගියාම ඒ ඉන්න මිනිස්සු පුදුම සන්තෝෂයක් පුදුම සතුටක් මේ ඇත්ත වශයෙන්ම මේ වෙන මේ ඒ අයගේ ශ්‍රද්ධාව උතුරලා ඉතිරිලා පැතිරලා යනවා. එහෙම ගතියක් තියෙනවා. ඉතින් හාමුදුරු දෙනමක් වැඩුවොත් කොච්චර වෙයිනේ. ඉතින් ඒ වගේ පලාතක් හේතු දැන් මේ දායක මහත්තයා හරිම සන්තෝෂෙන් දෙන්නටම ආරාධනා කරා වඩින්න කියලා. ඉතින් ආරාධනාව කරලා ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරන වෙන්නේ මෙහෙම. මේ දායක මහත්තයා අනිවාර්යයෙන්ම මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි පැහැදිලයි. මේ පැහැදීම ස්ථානවාසී මට මොකද වෙන්නේ? හරිම අලාභයි. මේක මට පාඩුයි. මේක හරිම අලාභදායක අවාසිදායක සිද්ධියක්. ඒක නිසා මේක කොහොම හරි කඩන්න ඕනේ. මේක කොහොම හරි කඩලා මේක නැති කරන්න ඕනේ කියලා හිතක් ආවා. කාටද? ආරණ්‍යයේ ඉන්න හාමුදුරුවන්. ඊට පස්සේ මේ දැන් මේකට ප්ලෑනක් හදනවා. දැන් මේ කවුද මේ කරන්නේ? මේ හොඳට බණ දාන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනේ. දැන් ඕක මෙහෙම කියනකොට මෙහෙම ඉන්න පුළුවන්. අනේ හාමුදුරුවනි, ඔහොමත් හාමුදුරුවෝ කරනවාද? එහෙම හිතෙනව නේද? දෙවිදත්තරුන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ වෙන ශාසනයක කෙනෙක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය. තව හිතන්නේ මේ දෙවිදත්තරුන් වහන්සේට හිතවත් වෙච්චයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තව හිටියනේ හාමුදුර කෙනෙක්. ඔය මහානා ඉන්න කාලේ අපිට නීති පනව හිටියේ. ගියේක මොහොතයි කිව්වා නේද එක්කෙනෙක්? ඒ කොහේ කට්ටියද? ඒත් මේකේ තමයි. අය පිටහය නෙවෙයි. ඒක නිසා මේ එහෙමයි නැත්තේ නෑ. ඉතින් ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට හිතවිල්ලක් පහළ. ඇත්ත වශයෙන්ම මිනිස්සු වශයෙන් ගත්තම හොඳයි. හැම එක්කෙනාම හොඳයි. යන්යම් පොඩි වාසි ලාභ නිසා අකුසල් කියන දේවල් කටුවතු වගේ ගහලා එනවා උඩට. ඔක නවත්තන්න බෑ. ඒක 100න් නුවණින් හිටියොත් පුළුවන්. නැත්නම් එහෙම මේක අර මොකද්ද මේ ගහේ තියන්නා වූ කටුවල වගේ මේක එති එනවා. ඉතින් ඒක ඒක තමයි බුදුරජාණන් පරිස්සම් වෙන්නේ කියලා කිව්වේ. මේ අපි කියන එකට කුලමච්චරිය කියලා. කුලමච්චරිය කියා ගන්න හොඳ නෑ. අපිට යම්කිසි කෙනෙක් උදව් උපකාර කරනවා නම් ඒ එකම එක්කිනාය. අනේ ජාති ජාතිත් මේ දායක මහත්තයා, මේ දායක අම්මා, මේ પરම්පරාව, මේ නෑදෑය, මේ වේවා, අපේ අම්මා වේවා, අපේ තාත්තා වේවා, අපේ නෑදෑය වේවා, ඒ ගමකම උපදීවා, ඌව පතන් දෙන්න හොඳ නෑ. ඒ මොකද්ද? කුලමච්චරිය. ඒ කුලයාට තිබෙන්නා වූ ඒ කියන්නේ
ඔතන කුලය කියලා කියන්නේ මොකද්ද? ඒ පවුලට කියන එකයි, ඒ පිරිසට කියන එකයි. යම්කිසි කෙනෙක් උදව්වක් උපකාරයක් කරොත් ඒ පවුලට, ඒ පිරිසට මේ ඇලීමක් ඇති කර ගන්න හොඳ නැහැ. දැන් මේ දායක මහත්තයා මේ ආගන්තුක හාමුදුරුවත් එක්ක හිතවත් වෙලා පැහැදිලා යාළුනොත් එහෙම මොකද වෙන්නේ? එහේ හාමුදුරුවෝ ඇවිල්ලා මේක පටල වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මට තිබෙන්නා වූ වැඳීම, මට තිබෙන ගෞරවය මීට ලිස්සලා ලිස්සලා දියවලා යාවේ. ඒකින් දා ඒක නවත්තන්න ඕනේ කියලා හිතේ දැන් වැඩ කරනවා. මෙහෙම දැන් පහවදාට මෙහෙම හිතලා දැන් පහවදා දානි වළඳන්න යන්න එපා. බින්ද පාත යන්න එපා. හවස වුණත් ඇවිල්ලා ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණාට මේ ස්වාමීන් වහන්සේ වැඩි කතා කරේ නැහැ. නිකන් වැඩි ප්‍රසාදයක් දැක්වේ නැහැ. දැන් පහවදා බින්ද පාත යනවා. බින්ද පාත යනකොට ආරණ්‍ය සේනාසල නීතියක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා වෙලාවට එකතු වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට අපි කියන එකට ගෙඩිය ගහනවා කියලා. ඒ කියන්නේ බැල් එකක්. ගෙඩිය කියලා කියන්නේ මොකද්ද? මේ ලී කොටයක් හාරලා බිනී වගේ ඔය ඒකට තියෙන හඬ තියෙන මේ ලී జాතියක් තියෙනවා. ඒ බිනී වගේ හාරලා ඔරුව වගේ ඒක එල්ලනවා එක පැත්තකින්. ඒක එල්ලලා අර ඕපනින් එක තියෙන්නේ. හාර පැත්තේ ඒ පැත්ත කුටි පැත්තට හරවලා අර එක පැත්තකට ගහපු ගාම පුදුම හඬක් එනවා. ඕක ආරණ්‍ය වල තියෙනවා. අදටත් තියෙනවා. අදටත් මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් ඒව හදලා මේ ලස්සනට පූජා කරනවා. ඒකට කියනවා අපි ගෙඩිය කියලා. ඉතින් මේකට දැන් ගහන්න ඕනේ. දැන් එදා ගැහුවේ නැත්නම් මේකට ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? අර හඳුර එනවා. මේ හඳුර මොකද කරන්නේ? ගිහිල්ලා ඒ ගෙඩිය ගාඩුවේ මින් නියපොත්තින් ගැහුවා. අර වෙනද වගේ තාලයක් තියෙනවනේ. අයියෙන් ගහන්න නැතුව නියපොත්තෙන් ඒ තාලෙට මේ ගෙඩිය ගන්න තාලයක් තියෙනවා. ඉස්සෙල්ලා මෙහෙම හිමීට ගහගෙන ඊට පස්සේ වැඩි කරන්න ඕනේ. සද්ද වැඩි කරලා වැඩි කරගෙන ගිහලා ඊට පස්සේ නවත්තන්න. නවත්තලා ගහන්න ඕනේ අපි හිතමු විශේෂයෙන් ගහන තුන් වතාවක්. අයියෙන් එකයි ඊට පස්සේ තව වතාවක් ඊට පස්සේ තව වතාවක්. එහෙම ගහලා ඊට පස්සේ නැවතත් පොඩ්ඩක් ගහගෙන ගිහලා ඊට පස්සේ වැඩි කරලා ඊට පස්සේ නවත්තන්න. ඒක තමයි ඒ සිස්ටම් එක. මේ හාමුදුරු ඒ විදිහටම ගිහිල්ලා හිමීට නියපොත්තෙන් ගහගෙන ගිහිල්ලා අර විදිහටම තුන් වතාවක් ගහලා ඊට පස්සේ එහෙම තට්ටු කරන ගිහිල්ලා නැවතුන. දැන් හරිනේ. ගෙඩිය ගැව්වා. එහෙම ගහලා නිකන් හිටියේ නැහැ. ඒ හාමුදුරුගේ කුටිය ගාවට ගියා සද්ද නැතුව ගිහිල්ලා හිමීට තට්ටු කරා දොරට. ඕම හිමීට තට්ටු කරා. ඒ හාමුදුරන්ට ඇහෙන්නේ නැහැ. හිමීට තට්ටු කරා දොරට. සද්ද ඇහුනොත් මොකද වෙන්නේ? නෑ ඇරලා එනවනේ. එතකොට පින්ද පාත යන්න ඕනේ. දැන් මේ නවත්තලා යන්න වැඩේ කරා. දැන් ඉස්සෙල්ලා දවසේ දායකයා මහත්තයාගේ දානේ හොඳට වළඳලා ඇවිල්ලා ඉන්නේ. දැන් මෙහෙම ගහලා දැන් ඔන්න ගමට ගියා. ගිහිල්ලා අර දායක මහත්තයා ගෙදරට පින්ද පාත වැඩියා. මේ ස්වාමීන් වහන්සේට අත් වශයෙන්ම අර ඉස්සෙල්ලා අවස්ථාවේ කතා කරන්න ආවට කතා කරපු නැති නිසා මේ රහතන් වහන්සේට තේරුණා මේ හාමුදුරුවෝ මං කෙරේ අප්‍රසාදයකින් ඉන්නේ. ඒක නිසා මා කෙරේ ඒක තේරෙනවනේ. නේද? කතාවෙන් බහෙන් ඒක යන ගමනෙන් කරන ලීලාවෙන් තේරෙන මේ හාමුදුරු මාට කැමති නෑ කියලා තේරුණා. තේරිලා මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් ඉඳන් මේ හාමුදුරු වෙන පැත්තකට පින්දපාතේ වැඩියා ඉරිදීන් පින්දපාතේ වැඩියා. මේ හාමුදුරු මොකද කරන්නේ? අර දායක මහත්තයා ගෙදරට ගියා. ගිහිල්ලා ඇහුවා දායක මහත්තයා අහනවා ස්වාමීන් වහන්සේ අර ආගන්තුක වැඩි ස්වාමීන් වහන්සේ එක්කෝ මේ ආගන්තුක වැඩි ස්වාමීන් වහන්සේ ඊයේ පින්දපාතේ වැඩියනේ ඔබතුමා ගෙදරට. හොඳට දානි දුන්නනේ. ඒව හොඳට වැළඳුවානේ. හොඳට කාලා බීලා වළඳලා දැන් ගිහිල්ලා නිවි ගෙඩිය ගැහුවා. ඇහැරුණේ නැහැ. කුටියට ගිහිල්ලා ගැහුවා ඇහැරුණේ නැහැ. හරි නේද? රීසන් එක හදාගත්තා. ගෙඩිය ගැහුවා ඒකට ආවෙත් නැහැ, දිනුවෙත් නැහැ. කුටියට ගිහිල්ලා තට්ටු කරා, කතා කරා, මේ කට්ටු කරා ඒකට ආවෙත් නැහැ. ඉතින් මං ආවා. ඒක රීසන් එක හදාගත්තා. ඊට පස්සේ මේ දායක මහත්තයා කල්පනා කරා පයින් ඉන් ආපු ගමනේනේ. ඉතින් ඊයේ ගමම් මහන්සියෙන්ද නිින්ද යන්න ඇති. එහෙම හිතුවා. අනේ හාමුදුරනේ ඉතින් ගමම් මහන්සියෙන්ද ඉතින් ඇවිල්ලා දානේ තනතර තිහිට්ටුවට නිින්ද යන්න ඇති. ඒක නිසා මේ කමක් නැහැ. බඩගින්නේ තියන්න හොඳ නැහැ. ඒක නිසා මම ඔබ වහන්සේ දානේ වළඳලා
මේ මම හොදට මේ දානේ බෙදලා දෙන්න. ඒක අරගෙන ඉඳලා පිළිගන්නණ්ඩේ කියලා ඒ හාමුදුරන්ගේ පාත්‍රේ හොඳට හොදලා ඒ හාමුදුරන්ගේ පාත්‍රයට හොඳට දාන එකක් බෙදලා දුන්නා. මේක ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට පිළිගන්නණ්ඩේ කියලා. දැන් මේ අතරමඟ එනකොට දැන් දාන එක ගත්තා. ඒකේ දුන්නේ නිකන් නෙවෙයි. ඒකේ දුන්නේ ගිතෙල්. ඊට පස්සේ චතුමදුර. ඒ වගේ මේ තෙල් ගිතෙල් මිශ්‍ර එකක් දුන්නේ. දැන් මේක අරගෙන එනවා. මෙනකොට මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා මේක දෙන්න හොඳ නැහැ. මේක ගෙනියන්න හොඳ නැහැ. මේක ගෙනියන්න හොඳ නැහැ. මේක මොකටද දෙන්නේ? මේක මේ ආකට දාලා යන්න. දැන් හිතනවා මේක පාරේ දැම්මොත් කාක්කු වහනවා. එතකොට මිනිස්සු දැනගන්නවා මේ කාක්කු වෙනක කාක්කු වහන්නේ නැහැ. එහෙනම් මේ දායක මහත්තයාට ගිහිලා කියාවේ අනෙක් මිනිස්සු මේ දාන එක හරලා ගියා කියලා. එතකොට ඒ දායක මහත්තයා මාකරේ අපාදිනවා. වතුරකට දාන්න බෑ. ඒ එන අතර කිට්ටු වතුර පාරක් තියෙනවා. වතුරකට දැම්මොත් එහෙම අර වතුරේ තෙල් උඩට පාවෙනවා. එතකොට මිනිස්සු බලනවා වෙනදා තෙල් නෑ මේ වතුරේ. අනිවාර්යයෙන්ම මේ හාමුදුරු මේක විසික් කළා කියලා අන්න දැන් ඒක අහුවෙනවා. ඊට පස්සේ කාටවත් මිනිස්සුන්ට දීලා යන්න කල්පනා කරා. විසික් කරන්න නැතුව. ඊට පස්සේ මිනිස්සුන්ට දුන්නොත් ඕක කාලා ගිහිල්ලා මිනිස්සු කියනවා හාමුදුරු අපිට කිතෙලුයි උකහකුරුයි අරේ මේ චතුමතුරුයි දුන්නා. ඒකට ඒක පබ්ලික් වෙලා යනවා අර දායකම. එතකොට මං අහුවෙනවා. දැන් මේ කාරණා ටික බලයන් මේක විසික් කරන්න කොහොම හරි අයින් කරන්න ඕන. දෙන්න නැතුව ඉන්න. කොහොම යනකොට මේ තිබුණා හේන් කපලා ගින්දර තියලා මේ පිච්චෙන ඔය කහලකොට වගේ කියන්නේ හේන් ඔය ගස් එහෙම දිราගියේ ගස් එහෙම පිච්චෙන එක තැනක් තියෙන්නේ එතන මැලයක් තිබුණා. ඒ මැලේ ගාවට ගිහිල්ලා මැලේ උඩට දැම්මේ නැහැ. මැලේ පෑදුවා. අඟුරු පෑදුවා. අඟුරු පාදලා ඒකට දැම්මා. දාලා අඟුරු වලින් ඇහුවා. දැන් තෝරගන්න බෑ කාටවත් තේරෙන්නේ නැහැ ඒක. ඒ විදිහට වැහුවා. දැන් එතකොට කිසි කෙනෙකුට ඒ ආහාර දාපු තැන පේන්නේ නැහැ. හොයාගන්න බෑ, හඳුනාගන්න බෑ. දාලා දැන් කාටවත් පේන්නේ නැහැ. කිසි කෙනෙකුට පේන්නේ නැහැ. මේක දෙවි කෙනෙකුට තමයි දකින්න පුළුවන්. මිනිස්සු කිසි කෙනෙකුට දැක්කේ නැහැ. හැබැයි එක්කෙනෙකුට පේනවා. කාටද? තමන්ට පේනවා. නේද? තමන්ට පේනවා ආව ආරාමෙට. දැන් ආරාමෙට ඇවිල්ලා කල්පනා කරනවා. මොකද්ද? මොකද්ද මං කරේ? මොකද ඒක හරි නෑ. මං කරපු දේ හරි නෑ කියලා දැන් ඔන්න හිත කියනවා. ඔය හැම වරදකම හොවනේ තියෙන. අපි අර අපිට තියෙනවා යම් කිසි දෙයක් කරන්න ගියන් පස්සේ අමුතු ගැම්මක් එනවා ඒක කරන්න. පුදුම විදිහේ ගැම්මක් එනවා. ඒ ගැම්ම ආවෙන් පස්සේ මාන්නයක් එක්ක නිකන් ජයග්‍රාහී ස්වභාවයෙන් ගැම්මක් එනවා. ඕක ආවෙන් පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඕකේ තියෙනවා ඒ ක්‍රියාව කරලා නිම වී යන වෙලාවක් තියෙන. ඒ තරම් වෙලාවක් යන අපි මිනිහ මරන්නේ කියලා. එතකොට මිනිහා මරන්න එනකොට අමුතු ජවයක් එනවා. ඒ ජවය ඒ ගැම්ම ආවන් පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ වැඩේ කෙරිලා අවසන් වෙලාවක් තියෙනවා. විනාඩි 15කින් හරි, පැය භාගකින් හරි, පැයකින් හරි, කොතනකින් හරි ඉවරලා යනවා. එතෙන් ආවන් පස්සේ එතන තමයි පටන් ගන්න තැන. වේදනාව කනස්සල්ල පටන් ගන්න තැන එතන. දැන් ඔන්න මේ ආවුදරන්ට මං කරපු වරදක් කියලා ඔන්න දැන් හිත කියනවා. හැබැයි ඒ ආහඳුරන්ට තේරුණා මේ රහතන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ. මම මේ ස්වාමීන් වහන්සේට දාන දෙන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේට දාන වෙල නැති කරා. ඒ වෙලාවේ මේ හැදිච්ච හිත අනිත් පැත්තට හරවගන්න බැරි වුණා ආහඳුරන්ට. හිත හදාගන්න බැරි වුණා. හැබැයි වරින් වර භාවනාත් කරා. අනුකම්පාවකුත් ඒ ආහඳුර කෙනේ ඇති වුණා. හැබැයි ඒ අනුකම්පාව හැදුනට ඒ භාවනා කරාට අනිත්‍ය දුක්ඛනාත්ම වැඩුවට අර එකතු වෙච්ච ගින්දරට දානේ මේ රහතන් වහන්සේ නමකට එවපු එකක්නේ. රහතන් වහන්සේ නමකට වෙන් කරලා රහතන් වහන්සේ නමකට එවපු දානයක් මේ ගින්දරට දැම්මේ. තමන්ගේ එකක් නෙමෙයි. තමන්ගේ පාත්‍රයෙන් ආපු එක වෙන කතාවක්. තමන්ගේ පාත්‍රයේ තියෙන කාට හිමි එකක්ද? රහතන් වහන්සේ නමකට හිමි එකක්. ඒක නිසා මේ රහතන් වහන්සේ නමකට හිමි ප්‍රණීත දානයක් ගිනි අඟුරට දාලා පුච්චපු ඒ අර ඒකෙන් ඇකිතු වෙච්ච අර අකුසල ශක්තිය මේක මේ හිත. එයා හන්දරට හිත හදාගන්න බැරි වුණා. ඒ මෙරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද? නරකේ. හාමුදුරුව කෙනෙක් හැටියට හිටිය. නරකේ ගිහිල්ලා ඉපදුනා. ඒකෙන් ගොඩාව තිරිසන් ලෝකයට ගියා. කෑම නැතුව හිටියා.
මනුස්ස ලෝකයට ආවා කෑම නැතුව හිටියා යන යන හැමතැනම ආහාර නැති හිගය මේ හඳුනට බලපෑවා ඒ වුණාට ඉස්සර කාලේ භාවනා කරලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වල්ලා තියෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ කාරණා වැඩිම විදර්ශනාව ඒක තමයි හේතු වෙන්නේ රහත් භාවයට ඒ වුණාට කෑම හම්බෙන්නේ එකින් නෙවෙයි කෑම හම්බෙන්න දීලා තියෙනවා ඒක නිසා අන්න උරුමය ආවා දැන් විපස්සනාවට විපස්සනා උරුමය ලබා දුන්නා. විපස්සනාවට විපස්සනා කුසලයට උරුමය මොකද්ද? විදර්ශනා ඥාන සසර දුකින් මිදීම. ඊළඟට සසර දුකින් මිදුණට දානි නෑ. ඒ තමයි අනිත් පැත්තින් කරගත්ත කර්ම. දැන් කියනෝනේ කල්යාණංවා පාපකංවා. තසදායදු කල්යාණං කියලා කියන්නේ හොඳ. පාපකංවා කියලා කියන්නේ නරක. කල්යාණංවා පාපකංවා තසදායදු භවිසාමිති. හොඳ හෝ වේවා නරක හෝ වේවා යම් කිසි දෙයක් කරයිද ඒ දෙකම රෙජිස්ටර් වෙනවා. දැන් මේක තමයි කරගත්ත කර්මය. දැන් මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිච්ච හැම අවස්ථාවකදීම කෑම හම්බුනේ නැහැ. හරිම අමාරුයි. මැරෙන්නෙත් නැහැ. කෑම හම්බ වෙන්නෙත් නැහැ හරියාකාරව. ඒක නිසා මේකෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට තමයි කර්මය ඒ හිමි කෙනා කරුප එක්කෙනා හමාගෙන ඇවිල්ලා විපාක දෙන්නේ මෙන්න මේ විදිහට දකින්න පුළුවන් ඥානෙ තියෙන කාටද බුදුරජාණන් වහන්සේට පමණයි මේකද කියනවා කර්මය විපාකේ දකින්නා වූ නුවණ කියලා කර්ම විපාක දකින්නා වූ නුවණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි බුදුරජාණන් වහන්සේට තියෙන ඥාන බල 10ක් අපි කියන දස බල ධාරී මහන්සිය කියලා කියන්නේ දස බල ධාරින් කියලා දස බල ධාරී කියලා කිව්වන් පස්සේ බල කියලා කිව්වන් පස්සේ අපිට තියෙන්නේ අපිට හැංගෙන්නේ නිකන් අමුතු විදිහේ ජවයක් අමුතු විදිහේ ශක්තියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට ඒ වගේ ශක්තියක් තියෙනවා කායික වශයෙන්. ඊට වඩා බුදුරජාණන් වහන්සේට තියෙනවා බල 10ක් ඥාන ශක්ති 10ක් ඥාන බල 10ක්. ඒ ඥාන බල 10ෙන් එක බලයක් තමයි තමන් වහන්සේගෙත් අනිත් අයගෙත්. කර්මය විපාකය අදද ඊයේද ඊට ඉස්සෙල්ලාද ගියාත්මේද කොයි යම් වේවා කාලයක ඈතට ගිහිල්ලා බලන්න පුළුවන් ශක්තිය තියෙන නුවණට කියනවා කර්ම විපාකයේ දකින නුවණ කියලා. දසබල ඥාන අතරින් එකක්. ඒ නුවණින් දැකලා බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. මොකද්ද? ඒ සමයි කරන්නා වූ කර්මය අපේ පිටිපස්ස එනවා කවුරුනෝ දැක්කත් අපේ හිත දකින ඒක නිසා අපි බුදුරජාන් වහන්සේට ගරු කිරීමක් හැටියට උන්වහන්සේගේ ශ්‍රාවකිය හැටියට කරන්න ඕනේ. මොකද්ද මේ කාරණා තේරුම් අරගෙන කිසිම දවසක යම් කිසි දෙයක කෙනෙකුට ලැබෙන්න තියෙනවා නම් දෙයක් ඕකට කඩාකප්පල් කරන්නේ නැතුව ඉන්න පරිසම් වෙන්න ඕනේ. අපිට නොලැබෙන දේ ඒක. ඒක නොලැබිච්චා. ඒ වුණාට අපි අකුසල් පුරව ගන්නෑනේ. ඒක වාසියක්නේ. අපි එතනින් අපිට යම් යම් දේවල් පහඩු වෙන්නත් පුළුවන්. ඉතින් අපිට හම්බ වෙන එකක් ඉතින් වෙන කෙනෙක් ගහ දැහ ගන්නත් පුළුවන්. ඒක අපි මහන්සි ගත්තොත් ඒක අපිට ලැබෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඕකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනත් කෙනෙකුට ලැබෙන්න තිබෙනා වූ දෙයක් කිසියම් අවස්ථාවකදී කඩාකප්පල් කරන්න හොඳ නැහැ. ලැබීම නැති කරන්න හොඳ නැහැ. ශික්ෂාපද දෙකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවලා. එකක් තමයි යෝපන භික්ඛූ ඥානං සංගිකං ලාභං පරිණතං අත්තනෝ පරිණාමේ පාචිත්‍යං කියලා. ඒ කියන්නේ අත්තනම පරිණාමී නිස්සග්ගියම් පාචිත්‍යයන් යම්කිසි භික්ෂුන් වහන්සේ නම සංඝයාට ලැබෙන්න යන්නා වූ ඊ දෙයක් තියෙනවා. ඒ සංඝයාට ලැබෙන්න සංඝයාට පූජා කරන්න තියෙන දේ තමන්ට නිකන් වක්‍රාකාරයෙන් කරකවලා වචන ප්‍රකාශ කරවලා තමන්ට පූජා කරව ගන්න. එහෙම කරගත්තොත් නිසදිපචිතය කියලා වරදක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ට පූජා කරගන්න. දැන් සංඝයාට දැන් දායක මහත්තයාගේ දැහැති කළා තියෙන්නේ කොහොමද? දායක මහත්තයා දැහැති කළා තියෙන්නේ සංඝයාට දෙන්න. මේ තමන් ඒක සාංගික වශයෙන් පූජා කරන්න යනදී තමන් කියනවා දැන් ඉතින් ඔක මෙහෙම ඔක දැන් ඉතින් හාමුදුරුවෝ යන්නත් බෑනේ. ඕක ඉතින් ප්‍රශ්නයක් නෑ. මම පින් අනුමෝදන් කරන්නම් ඕක මෙහෙත් කියලා දැන් තමන් හරවා ගන්න එක. එහෙම කරන්න පුළුවන් නේද? ඒක මේ දායකයාගේ හිත නරක වෙන්නේ නැතුව පොඩි බණ කතාවකුත් උකට දාලා ඉතින් ඔක කරගන්න පුළුවන්. එහෙම කරගත්තොත් මොකද්ද වෙන්නේ? අන්න අර වරද සිද්ධ වෙනවා. එහෙම නැතුව මෙහෙම කරන්න පුළුවන්. සමහර එකක් තියෙනවා තව ශික්ෂාපදයක් තියෙනවා. යෝපන වික්ඛු ඥානං සංගිකං ලාභං පරිණතං පුග්ගලස පරිණාමේය පාචිත්‍යං කියලා. සමහරට ඕක මෙහෙම කරගන්න පුළුවන්. සංඝයාට වෙන් කරලා තියෙන කොටස මට ගත්තොත් අවාසීනේ. මිනිසු මේ අමුතු විදිහට හිතාවේ.
ඒකින්ද යාළු හාමුදුර කෙනෙකුට දාන මේ ඔක අපි ආවල් හාමුදුරන්ට පූජා කරමු. පස්සේ ඉතින් මම ගිහිලා බෙදාගන්න එකනේ. එහෙම කරොත් එහෙම වෙන වරදක් සිද්ධ වෙනවා. ඒක දෙවිධයකට කරන්න පුළුවන්. ඔය භික්ෂුන් වහන්සේලාට තියෙන ශික්ෂාපද අතුරෙන් ඔය ශික්ෂාපද දෙක. ඕක අපි රකින්න බැඳී සිටා. ඒක නිසා තමයි දානේ පූජා කරන්න ගියන් පස්සේ දෙන දේවල් බොහොම අහලා කියලා පරිස්සම් වෙලා සාංගිකද නැද්ද? අරම මේවා කරන්නේ නිකන් නෙවෙයි. අපි ඒවා අහන්න, අපි ඒවා ප්‍රශ්න කරන දායකයාගේ හිත මොන පැත්තටද තියෙන්නේ කියලා දැනගන්න හොඳට පරිස්සම් වෙනවා. ඒක නිසා තමයි යහනේ සාංගික කරනවාද නැද්ද? නිකම් පුජ්‍යලිකද ඔක අහන්නේ. ඒක ඇවිල්ලා මේ මොකටද ඒ කරන්නේ? අපේ පරිස්සමටයි. ඒක නිසා ඒ වගේ තියෙනවා වැරදි දෙකක් සිද්ධ වෙන හැටි. ඉතින් මේ ටික අද කිව්වේ පුරපසළොස්වක් පොය දවසේ බුදුරජාන් වහන්සේ තමයි අපිට ධර්මයේ මේ සසරින් මිදී යන ක්‍රමය කියලා දුන්නේ. අපි ඇත්ත වශයෙන්ම අපි නිහතමානීව බොහෝම ගෞරවයෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒ බුදුරජාන් වහන්සේ කියලා දීපු ධර්මය අහලා අපේ හිතේ දරාගෙන ඒ වගේම පරිස්සම් වෙලා වැරදි වලට අහුවෙන්නේ නැතුව කිසිම කෙනෙකුගේ දෙයක් අපේ පැත්තට හරව ගන්න නැතුව කිසි කෙනෙකුගේ ලාභයක් නැසන් නැතුව දානයක් ඊළඟට ලැබෙන්න තියෙන දෙයක් නැසන් නැතුව අපේ හිත පරිස්සම් කරගෙන කුසල් වඩ아가න සසර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්න. ඉතින් ඒක තමයි අපිට අද කියන්න පුළුවන්කම තියෙන්නේ. කරන්න පුළුවන්කම තියෙන්නේත් ඒ වගේම කරන්න ඕන වෙන්න තදිස්ථාන කරගත යුතු වෙන්නේ ඒ නිසා. ඒකම තමයි. ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරගන්න අපි මේ වෙසක් පොහොය දවසේ වෙනුවෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක්තරා ධර්ම කොටාසයක් කර්මයේ කර්මඵලයේ සම්බන්ධයෙන් සම්බන්ධ කරලා මේ වෙලාවේදී අපි අසාගත්තා දේශනා කළා. ඉතින් මේ 2550කට ඉහෙද්දී උන්වහන්සේ අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුවෙන් පිරිනුවම් පාර නිවනට වැඩියා. ඉතින් උන්වහන්සේ ඒ නිවනට වැඩි නිකන් නෙවෙයි අපිට ඒ පැත්තට ඒ නිවන් පැත්තට ගමන් කරන මාර්ගය පැහැදිලිව පිරිසිදුව බොහෝම කරුණාවෙන් උතුම් කරුණාවකින් දේශනා කරලා ඒ නිසා ඒ දේශනා කරපු නිවන් මාර්ගයේ අපිත් පුළු පුළුවන් හැටියට ගමන් කරමින් දානෙ දෙමින් සීල රැකමින් භාවනා කරමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට උන්වහන්සේ වැඩියා වූ උන්වහන්සේ නිවුණා වූ උන්වහන්සේ සැනසුණා වූ උතුම් නිවනට සැපත් වෙලා උතුම් නිවනින් සැනසීම ලබා ගන්නට අපි අදිෂ්ඨාන කර ගන්න ඕනේ. නිසා මේ පින්වත් හැම දිනාටම ඒ උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ බණ ඇසීමේ පින් හේතු උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් අපි දෙවියන්ගේ ඥාතියින්ට පින් අනුමෝදන් කරලා තවත් මේකට සම්බන්ධ මොනවා හරි තියෙනවා නම් සාකච්ඡා වශයෙන් අසාගමු. ආකාශට්ඨාති භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨාති භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධර්මාශ්‍රාණ සංස බලයෙන් සෑම දිනාටම තුන් නිර්වාණ ධාතුම සාක්ෂාත් වේවා.